සාමාන්‍ය නිවක් කිදිකිරීමේද ඉජිනරු ශිල්පමහරියට භාවිතාරනවා දෙමනත්නම් ප ලන්න එකක ්‍රෝීන්් කකනුවේ වැඩ කරනවාද කියලා ඕනෑම ඉදිකිරීමම් ආයතනයක් හෝ ඉදිකරනු පුද්ගලේ සොයල බලන්නවා. ඒ ආතන එහම ක්‍රමේදයක් නත්නම් මගැ කලින් එපිෝඩ් එකක ෝගලට පැදිිරපු විදිට ඉන්ජිනර් උපදේශන සේවාකගේ ගැන කන්සල්ටන්සි සවිස එකක් මගින් ඒ කාර යිෂ්ට කරනවා. ඒ මොන ක්‍රමයද තිබුණත් නිවසේ හිමිකරු හෙමත්නම් අයිතිකර විදියට ඔයා දනක නිින්වඕන කරුණු රැක්තින. යාගේ නිවසා ද්දී අතිවාරම කියලා කියන්නන්නේ එකන ෆුන්ඩේශන්ස් කියන්නේ නිවසේ වැදගත්ම තැන මෙන්න මේ අතිවවාරම් ධනකොට මම මේ කියන කරුණුකාරා දැගෙනෙන් නොන කියන හේතුව තමයි නිවසේ කල්පයත්මට සහ කොලිට එකට මෙන්න මේ දේවල් කෙලින්ම වලපාන නිසා. එහෙමන දැන් අපි බලමු ඔයා දැනගෙන සිටියයුතු වැදගත්ම කරුණු කාරණා මොනවද කියලා. සාමාන්‍යෙන් ඉටම එලි පෙහලි කරලා සුද්ධ පවිත්‍ර කරලා සිටිං ව් එක කියන්නේ ලනුවවාදිනක තමයි මුලින්ම සිද්ධරන්න ංජිනිය හරි ටීෝ හරි සෙටිං ව් එක කලාට පස්සේ, ඔයාට තින ඊළඟ වැදගත්දේ තමයි ගෙදර මුල්ගල තියනක. මෙන්න මේ මුල්ගල තියන කටයුත්ත ඔයාගේ වාස්තු විද්‍යාඥාගේ උපදෙස්සහ අදහස් පරිදි සිද්ධ කල යතුයි. මෙන්න මේ සියලු කටයුතුලින් පස්සේ ඔයා ඊළඟට තියන්නේ නිවස අත්තිවාරං අපපාගෙන අනයක. මෙන මේ අත්තිවාරං කැපපුය පස්සේ, ඊළඟට කෝන්ක්‍රීට් කටයුතු පටන්ගන්නට කලින් වැදගත්මදේ තමයි කොම්පෙක්ෂන් කියන එක. ඒක කියන්නේ අත්තිවාර මේ පතුල? දට තලතියෙන්න්න ඕනේ මොකද ඔයාගේ ඉඩ මේේ ස්වභාවය මැටිසහිත පසක්නම් එමනත්නම් වැලි සහිත පසක් නං අනිවාර් මේ කම්පෙක්ෂන් කරන්න ඕනේ ABC වගේ ලේරෙකාක් කැප්ලයි කරලා. ඔය ඉදිකිරීම් ශෂත්‍රය කෙනෙක් නෙමයි නම් මේ දේවල් පරික්ෂාකරගන්න ඒ වගේ දවල් හරිට වෙලාදැදදිගෙලා අයිඩියකක් ගන්නන වැට තේරෙන්න්නේෙනෑ. මෙන්න මේ වගේ වෙලාවට ඔයා හයකරපු කන්සල්ටන්ට කියලා හරි සයිට එකයින් ඉංජිනරු මහතාට කියලා හරි අනිවාර්ම පරික්ෂා කරවගන්න. වැගත්කාරණාව තමයි දැන්ඔව තල ුරුණාට පස්සේ ස්ක්‍රීට් කොංක්‍රීට් එක ඒකන ලීන් කොංක්‍රීට් කියල ත කියනවා ඒක අන්නේ ෆවන්ඩේෂන් එකට යටටිං අඟල් දෙක කොක්‍රීට් ලේරගත් න අන්නන්නේකටයි ය කියන්නේ. සමහර කොත්‍රරත්රන් න්නව ස්ක්‍රීට් එක දාන්න නැතුව නිකම් පොලිතින් එකක් ලේ කරලා ෆවඩේෂන එක ඉුදුර වැඩවලට යනවා හැබැ ඒක ම නිර්දේශ කරන්න නැහැ මොකද ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක එමනත් ලීන් කොක්‍රී් එකක අනිවාරයෙන්ම දැම යුතු. යාගේ නිසාහදන්න භාවිතාවට ගන්න තියෙනම්බි. ඒැන්න්නවා මිලට ගත්තු කම්බී යම්කිසි මළක කෑමක් සිද්වෙලා තියෙනවනම් ඒ අනිවාරම සුද්ද කරලා ඉවා පාවිච්චි කරන්න ඕන. සාමාන්‍යයෙන් කම්බි ගබඩා කරනකොට, පොළොෝමත කෙලින්ම යන්නේ නෑ මොහරි ආාරකයක් කියයලා පොළොවට පතිත නොවෙන්නයි ඒ කම්බි ගබඩා කරන්නේ. ඒ වගේ සැස්සර නිරාරණය වෙන්න තියන්නත් හොඳන. පොලිතින් එකකින් අනිවාරම වහන් ඕන හේතුහිද අම්මා කාරයකින් ඔය බාවිතර ගන්න කම්ික මළගරගාලා තිබුනොත් ඒ අනිවාරෙන්ම සුද්ද කරලා ඒවා නිසි ප්‍රමිතිර හරිගස්තලයි ඔය භාවිතෙර ගන්න ඕනේ යාගේ නිවසේ බේස්වාලවල්ල ඒවාගේම කොළම් කනුවල කම්බිබඳනකොට ඔයා හොඳට පරික්ෂා කරලා බලන්න පොඩිපොඩි කෑලිකපල අමුණල තියෙනව නම් එහම කරන්න දෙන්න එපා. කම්බි දිගමදිනං නිසි පරිද්දි ලැප්ලෙන්න්තක තියලා කම්ි ජොයින් කරලා කරගෙනයන්න පුළුවන්. ම කිය ඒකගැනේ කම්බි පොඩිපොඩි කෑලි වලට ක අපපල ජොයින් කරල තියෙනවනම් ක්‍රම ඉතාම නරකයි. ඊළඟ වැදගත්දේ තමයි කම්බි වඳල සම්පූර්ණ වර වෙලා කොංක්‍රීට්කදාන්න කලින් ඔය දැනගෙනින් ඕනෙම දේවල්. ඒකන කම්ambi බද නොට වැට ච ච කම්ි කෑල එදකට ෝ ක් හමනත් ෑිගහනකොට ඇතුල්ට ච් ෑල දකොට ස් පංච ෑලි හැනත්නං හිර කරන්න හපු රජිෆෝර්ම් ෑලි වන්න පුළුවන් මෙන්න මේ දේවල් අනිවාරෙන්ම අයින් කල සුද්ද කරන්නඕන. වගේම තමයි කලින්දවසේ වැහලා මඩ සෝදාගෙන ඇවිත්තේ මඩ අර ෆෝම්මක ඇතුලට කොන්ක්‍රීට්ධානතනට ඇවිල්ලතිබු නොත්, අනිවාරයම ෝට ජැට්ටහකින් ඒමනත් නං වැකුම් ක්ලීන එකක් භාවිතාවෙන් මේ සියලුදේ සුද කලිතුයි. සමහරිවිට ඔයත් දැක ඇති, කොන්ක්‍රට්දාාන වෙලාට සමහර කොන්ත්‍රාත්කරුවන් භාවිතා කරනවා කම්බිකූරක්හරි ලීපතුරක් වගේ දෙයක්. කියන කොන්ක්‍රට් එක වක්කරනකොට ඒ කොන්ක්‍රීට් එක නිසියාආකාරව හැමතරනන්ටම විහිදිලාන්න ඕනෙ නිසා උඩින් කම්බිකූරක් අරගැන අනිනවාගේදයක් තමයි සිද් කරන්නේ. හැබයි ඒක එච්චර සාර්ථකමයක් නෙම මේකට වයිබේට් එකක් ඒන්ි පවුරදන්දිට පෝකයක් භාවිතාකිරීම තමයි හරිම ක්‍රමේ. ඒගේ වයිබේටකක් කොන්ත්‍රත්කරුවාා තිබන නෑ කියල ප්‍රශ්නයක් නෑ මොකද දවසකුලිය ඒ වගේ දේවල් සපය ගන්න පුළුවන්. අනිතක එච්චර ගනක් වන්න ෙත්නෑ ඔයයා නිස ස කොක්‍රීට් එක දානකො ඩමික්ස් භවිතා කරනවන ගසි ගැටලුවක්වෙන්න. හැබැයි හැන් මික්ස් දානව නං අනිවාරෙන්ම ඉංජිනේරු මහතා හෝ අර කන්සල්ටන් ලබ පරික්ෂා කරවන්න මික්ස් රේශියෝ එක ඒකයන්න ගල් බැලිසිමෙන්ති කලවන් කරන අනුපාතය හරිටම තියෙනවාද කියලා ඔන්න ෙඩිමිස් කොක්‍රේට් සහැ මික් ොක්‍රේට ගන ම කලින් පිසෝඩ්යකම පැදිලි ක ය ඩිය කැලවුව නම් ිස්කප් ක්් එක පල්ලහෙමගේ ලික දන ලිෙ එකගේ විිය එක බලන්න. අනිත්තක තමයි මෙන්න මේේදේ අනිවාරෙන් ඔය දැනගෙන ඉන්න කොන්ක්‍රීට් දාල අප. හදාට ෆෝමුවක්ක ැලි්ුවම එමනත්ත ඒ ආධරලා තියෙන ෑලි ගැලව්වම ගලෝපු ගමම් පස්දාල පුරුවන්න දෙන්න එපා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් එකක් හයිවෙන්න ජලය අවශ්‍ය වෙනවා. ඒක කියන්නේ ලෑලි ගැලි්වට පස්සේ හනිකොම් ස්තිනනං ඒව රිපා කරල ඉවර වෙලා සම්පූර්ණ ගෝනිවලින් ආවරණය කරලා අඩුමතර්මේ දින හතක්වත් යනකං තෙමන්න ඕනේ. සම්හරිට ඔයාග දින ටයිම්ස් කෙඩුල් එකත් එෙක්ක දින හතක්්‍යනකං ඉන්න කාලය නැත්නම්? ත් ක්‍රමයක්තින ඒ කියන්න වරීං කම්පවන්් එක භාවිතා කර එක. මේකෙන් වෙන්න අර කෝංක්‍රීට් එක ඇතුළ තින ජලය පිටතටයන්න නොදී ඒක ඇතුළ රඳා පවත්ව ගන්න එකයි. ඒවගේ අස්ාවක්නොත් ඔයා ඉජිනේු මහතාමුණ ගැහිලා අනිවාරය මේ ගැනවය අදහස්ශවිමසන්න. සාමාන්‍ය නිවසේ හිිකරවිදියටට ඔය දැනගෙන සිටියුතු මේ වගේ තවත් බොහෝකාරණාතිවා. තු ඩක් හ ැ cribe அ அ තු ො අප like。.